නොවැම්බර් මාසේ ඔබසිවෙනි ඉරිදා ඔබේ හදවතර නිවසට එන මේ මොහොතේදී මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මාසෙන් අඩකට වඩා ගිහිල්ලා තව දවස් 10ක් අපිට ඉතුරු වෙලා තියෙනකොට සුදෝ ස්වාමීන් වහන්සේ අපේ හදවතට කතා කරන්න එනවා. සමාජයේ දිහා බලපුවම සමහරට අපි දිහාමත් බලපුවම අපි හරියට වික්ටිම් කෙනෙක් වගේ ගොදුරක් බවට පත්වෙච්ච පුද්ගලෙක් වගේ ජීවත් වෙනවා. ඇත්තටම සමාජය තුළ ගොදුරු බවට පත්වෙන අපේ දරුවෝ ඉන්නවා, කාන්තාවන් ඉන්නවා, පිරිමි පාර්ශ්වය ඉන්නවා, එහෙම ගොදුරු බවට පත්වෙන අය ඉන්නවා. නමුත් මං කතා කරන්නේ එවැනි දෙයක් නෙමෙයි, කර්තව්‍යයක් නෙමෙයි, එවැනි මානසිකත්වයක් ගැන මං කතා කරන්නේ. ගොදුරක් බවට පත්වෙච්ච මානසිකත්වය වික්ටිමයිස් මයින්ඩ් එකක් එක්ක ජීවත් වෙන තත්ත්වයක් ගැන කතා කරන්නේ. ඉතින් මෙන්න මේ ආකල්පය තුළ, මෙන්න මේ සිතුවිල්ල තුළ මම ජීවත් වෙන තාක්කල් මගේ රත්තරන් අම්මි තාත්තේ දුවේ පුතේ මට නිදහසක් නැහැ. හරියට මම හිර ගෙදරක හිර වෙලා ඉන්න පුද්ගලෙක් බවට පත් වෙනවා. මගේ හතර වටේම දන් වැල් දාලා, මගේ හතර වටේම වහලා මට කිසි දෙයක් පෙනෙන්නේ නැති මානසිකත්වයක. ඔබට කැමති නම් මේ ගොදුරක් බවට පත් වෙලා තියෙන මානසිකත්වයෙන් ඔබට එළියට එන්න කවුරුත් අවශ්‍ය නැහැ. කවුරුත් ඇවිල්ලා දොරගුළු අරින්නට අවශ්‍ය නැහැ. ඔබමයි ඔබේ ජීවිතයේ හිමිකරු. එහෙමනම් මේ හැම දෙයක්ම කඩාගෙන බිඳගෙන ඔබම එළියට ආ යුතුයි. මොකද මේ දොර අරින්නට වෙන කිසි කෙනෙකුට බෑ, ඔබට පමණමයි පුළුවන්. එහෙමනම් මේ දොර අරගෙන ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා යන්නට, දවසින් දවස ජීවිතේ ජය ගන්නට ඔබට හැකි වේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන දෙවියන්ගේ ආශිර්වාදය ඔබ සමගයි. ආමෙන්. රැඳෙන්න අපිත් එක්ක. ආයුබෝවන් සෙත්.